ගංජවලින් ගන්න ආතල් එකට කොහොමද ඒක හොඳද අමුතුයි විවිධ විදිහට වදිනවා උද්දීපනය වෙනවා කික් එක කික් එක මම ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා සමහර දේවල් අර වේගය අඩු වෙනවා ශරීරේ ඇහෙන ප්‍රමාණය ටිකක් මට වැඩි වගේ දැනෙනවා මනස පොඩි වෙන පැත්තකට මේක ගෙනියන ගැටියක් ඒ රතු පාටක පෙන්නලා මම වගේ හොම ඒක පාට මොකද රතු යථාර්ථය ඒ පෙන්නපු ඔබ්ජෙක්ට් එක ඒ බාණ්ඩේ නැති එකම පාට තමයි රතු කියන්නේ ග්‍රැවිටේෂනල් මැප් එකේ අඩුම ග්‍රැවිටි එක තියෙන්නේ ලංකාවේ සයන්ටිෆික් ප්‍රූව් කරපිටා නෝ ඩවුට් රොකට් එකක් ලෝකේ යවනවා අහසට රොකට් එක අඩුම වේගකින් යවන්න පුළුවන් රට තමයි ලංකාව කවුරු මේ බලයට පත් වුණා මේ රටේ වටිනාකම් වලට නම් අපි කියන්න එපා සමහර ජනාධිපති අපේක්ෂකයෝ කියනවලු ලංකාව ගංජා නීතිගත කරලා ගංජා වලින් ලංකාව සුරපුරයක් කරනවා කියලා. අපි ඔකට වීට් කියනවා කැනබීස් කියනවා හෂීස් ඊට පස්සේ කුෂ් මේක එක ප්‍රභේද තියෙනවා කේජී එල්ජී එක එකව තියෙනවා. දැන් සිගරට් බොන්න හොඳ නැහැ. සිගරට් බිව්වම පෙනහළු පිළිකායනවා ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා කැස්ස උගුර ඔක්කොම අප්සෙට් වෙනවා. විශේෂඥ වෛද්‍ය නිලංග වීරසිංහ මහත්මයා ඉන්නවා අපේ ආදරණීය නිලංග අයියා අමුතු කතාවක් කියන්න ලෑස් වෙලා ඉන්නවා ගංජා ගැන මම විශ්වාස කරනවා අඩු ගානේ මේකෙන්වත් අපේ පරිභෝජනවාදී සමාජයට පොඩි කික් එකක් එයි ආතල් එකක් එයි කියලා සින්දුකුත් තියෙන නීතිය නෑ ආතල් දන්නේ කියලා දොස්තරලා ආතල් දන්නවද නැද්ද කියලා අපි දන්නේ නෑ බෑ සාමාන්‍ය සමාජයේ මේ ආතල් එක හොයනවා මොකද හිතෙන්නේ ඔව් මම හිතනවා ලක්ෂණ මල්ලි අපි මාතෘකාවට පෙරයිමක් හැටියට දැන් සමහර ජනාධිපතිවරු පවා ඒ කියන්නේ අපේක්ෂකව පවා මේ ගංජා ශාකය මූලික කරගෙන රට සුරපුරයක් කරන්න යනවා කියලා. ඒ කියන්නේ ආයෙත් ඒකේ තව ටොපික්ස් ටිකක් තිබ්බා මේකේ අර ගංජා වලින් ගන්න ආතල් එකට කොහොමද ඒක හොඳද කොයි වගේ මේ අපි පැරන්නෝක පාවිච්චි කරා කියලා තියෙනවා ඈ. ඔව් මෙහෙමයි. ඒකේ ඇත්තට මොකද ලොකු ඩිස්ක්‍රිප්ෂන් එකක්. ඒ කියන්නේ අපි පළවෙනියට මම කියන්න කැමති මේ කැනබීස් කියන ටොපික් එක. ඒ කියන්නේ කැනබීස් කියන සම්පූර්ණ ගංජා ශාකයේ තියෙන සියල්ලට අපි දෙන නමක් කැනබීස්. මර්ජුවානා කියන්නේ ඒකේ තියෙන මත්කාරක ගති වැඩි ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් කියන කන්සන්ට්‍රේෂන් එක. ඒ කියන්නේ මත්කාරක ගති තියෙන ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් වල. එතකොට ඒ ප්‍රමාණය වැඩි වුණොත් මත්කාරක ගති වැඩි වෙනවා. ඒක එක ක්‍රමයක්. ඒකයි දැන් අපි නිකන් උදාහරණයක් කෙරට ගත්තොත් කොලේ අපි වතුර පිටින් තියෙද්දි අමුයෙන් තියෙන කොටයි වේලපුවාම ඒකේ කන්සන්ට්‍රේෂන් එක කියන්නේ සාන්ද්‍රණය වෙනස්. ඊළඟට කොලේ තියෙන කොළ වර්ග කීපයක් තියෙනවා. ඒ එක එක කොළ වර්ගවල තියෙන සාන්ද්‍රණය වෙනස්. ඒ වගේම මේකේ කාන්තා පිරිමි කියලා ඒකෙත් නිකන් ශාක වර්ග කීපයක් තියෙනවා. ඊළඟට මේකේ මල තියෙනවා මලේ රොන් තියෙනවා. ඒ රොන් ඔය හෂීස් කියන එහෙම කියන්නේ. අපි රොන් ආශ්‍රිතව ගන්න දෙයක්. ඒ වගේම ඇට තියෙනවා මේකේ. ගංජා ඇට නැටි කියව තියෙනවා. ඒක මේ වගේ සාන්ද්‍රණ පුදුම වෙනසක් තියෙන්නේ. කියලා මම දකින්නේ මේ ලෝකේ තියෙන ශාකවල සාමාන්‍ය අපි කොටස් අනු කොටස් හැටියට ගත්තොත් ගොඩක් කොළවල තියෙන සාන්ද්‍රණ ටිකක් ගොඩක් එක සමාන ළඟින් යන දෙයක් තියෙනවා. මේ ගංජා ශාකේ මේක පරිවිවිධාකාරයි. අමුතුයි. ඒක විවිධ විදිහට වදින්නේ. විවිධ විදිහට වදිනවා. හරි? එතකොට දැන් ඕකේ ඔය දැන් අතීත අපේ පැරන්නෝ ගැනත් කිව්වනේ නෑ යම් කතා බහ තියෙනවා. ඔයා හැමදාම පැරන්නන්ට පොඩි chance එකක් දුන්නා හැබැයි. ඔව් එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ පැරන්නෝ ගැන අපි කතා කරොත් දැන් ඕකේ පැරන්නම නෙමෙයි දැන් වර්තමාන ගැන ගමුකෝ. වර්තමාන සමහර අපි සාමිවරු. ඔය සීතල පළාත්වල ඉන්න පිරිස. අපි දන්න කරුණු තියෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගික කරුණු තියෙනවා. ඒ වගේ ප්‍රදේශවල ඉන්න පිරිස ඇඟේ සීතල නැති කරගන්න. සහ ඒගොල්ලන් කියන මේ සමහර කට්ටිය කන්සන්ට්‍රේෂන් එක. ඒ කියන්නේ අවධානය සහ ඒ භාවනාවට තියෙන ප්‍රකාශන හැකියාව වැඩි කරගන්න එහෙම වෙනත් ආගම්වල ඒවා පාවිච්චි කරනවා. සෙන්සර් අතින් ගත්තම සෙන්ස් වීම අතින් ගත්තම සමහර දේවල් ඇසීම මම ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා සමහර දේවල් අර වේගය අඩු වෙනවා ශරීරයේ. ඇහෙන ප්‍රමාණය ටිකක් මට වැඩි වගේ දැනෙනවා. මම දන්නේ ඒක මනෝ ව්‍යාධියක්ද කියලා. හැබැයි මේ ශරීරයේ මේ පොඩි අමුතු වෙනස්කම් ටිකක් මනස පොඩි විවෘත වෙලා ඒ ලියන කියන දේවල් වලදී පොඩි වෙනස් ආකෘතියක්
එන ගතියක් තියෙනවා. මම ඒක ප්‍රායෝගිකව අත්දකපු එකක්. ඒ කියන්නේ අවුරුදු කීපයක් නෙමෙයි. නෑ ඔක මෙහෙමයි. ඔක ඇත්තනම කියනවා නම් අපි කතා කරපු තව මාතෘකාවක් තිබ්බා මේ ඇල්කොහොල් ගැන. මතක ඇති. ඒතර අපි මේ මාතෘකාවේ කතා කරපු දේත් තිබ්බා මේ ඇල්කොහොල් ආශ්‍රිත වෙන දේ වෙන්නේ න්‍යිරෝනල් එක්සයිටේෂන්. ඒ කියන්නේ බ්‍රේන් එකේ තියෙනවා ස්නායු අතර උපාගමයන්. ඔව් අපි ඉගෙන ගන්නවනේ උපාගමයන් හරහා යනවා න්‍යිරෝ ට්‍රාන්ස්මීටර්ස් කියලා. ඒ වගේන් තමයි ස්නායු අතර සංනිවේදනය වෙන්නේ. ප්ලස් මයිනස් කියලා යන්නේ. එහෙම තියෙනවා. අනිවාර්යෙන්. ඒතර වැඩි වෙනවා නම් ප්ලස් කියලා දානවා නැත්නම් මයිනස් කියලා. ඔකේ ගැබා කියලා જાතියක් තියෙනවා. ග්ලූටමේට් කියලා જાතියක් තියෙනවා. මේකේ ග්ලූටමේට් කියන්නේ එක්සයිටේටරි ඉෆෙක්ට් එකක් තියෙනවා. සිංහලෙන් පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේ ග්ලූටමේට් කියන එකෙන් අපිව උද්දීපනය වෙනවා. කික් එක. ගැබා වලින් කරන්නේ අපේ අර උද්දීපිත හැකියාව සහ ඒ අර එක්සයිටේටරි ඉෆෙක්ට් එක. ඒ කියන්නේ අපි උද්දීපනය කරලා තියෙන කාර්යක අඩු කරනවා. මොකද මේ දෙකම ඕනි. අපි ලෝකේ ජීවත් වෙද්දී ওই දෙකම ඕනි. මොකද උද්දීපන වී යන්න කිව්වොත් ඌ යන තැන හොයාගන්න බැරුව යනවා. මතකනේ අපි එක සැරයක් කතා කරා අර වේරම්භ වාතයක් ගැන. උඩට ගිහිල්ලා කොහෙද කෙලවර දන්නේ නැහැ කියලා. ඒ වගේ කෙලවර දන්නේ නැතුව යන තැන් තියෙනවා. මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. කන්ට්‍රෝල් නැති එක කොච්චර මනස සංවරයි කියලා හිතුවත් ඌ කන්ට්‍රෝල්ම නැහැ. ඒක දැන් ලක්ෂාන් කිව්වා වගේ අපි හිතමු කැනබීස් ටිකක් පාවිච්චි කරාම කන්ට්‍රෝල් වෙනවා කියනවනම් ඒක බොරු කතාවක්. කන්ට්‍රෝල් නැතිකම සහ ඒ දේවල් එන්න හේතු ගොඩක් තියෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතන මේ කැනබීස් පාවිච්චි කරාම කන්සන්ට්‍රේෂන් වැඩි වෙනවා අනිත් එක කන්සන්ට්‍රේටඩ් නැහැ කියන කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙම කියන්න බෑ. මොකද ඒක වෙන ලොකු විග්‍රහයක්. මෙයාගේ සමාජගත වටපිටාව, මෙයා සිදු කරන විදිය, මෙයාගේ තියෙන ඥාන තාක්ෂණය, මෙයාගේ ක්‍රියාවලිය කොයි කොයි අවස්ථාවලද මේ දේවල් අපි ඒ කියන්නේ ඕනෑම දෙයක් අපි පාවිච්චි කරන්නේ. ඒක කැනබිස් වෙන්න පුළුවන් නැත්නම් කන කෑමක් වෙන්න පුළුවන් කියන්න බෑ. සමහරු තියෙන සාමාන්‍ය එදිනෙදා කෑම වේලක් කාලා පිස්සු හැදෙන මිනිස්සු ඉන්නවා. එහෙම තියෙනවා. උස්මුරුත්තට ඇවිල්ලා හිතා ගන්න බැරුව ඒව වෙන චැප්ටර්ස්. එතනදී අපි කියන්න ඕනේ දැන් අර මං අරක්කු අපි ඇල්කොහොල් ගැන කතා කරද්දී ඒකේ වැඩිපුර වෙන්නේ අර ග්ලූටමේට් ඉෆෙක්ට් එක තමයි වැඩි කරන්නේ. ඒ කියන්නේ ග්ලූටමේට් වල ඉෆෙක්ට් එක කියන්නේ අර උද්දීපිත හැකියාව වැඩි කරනවා. සමහර වෙලාවට උද්දීපිත හැකියාව අඩු කරන අවස්ථාවක් තියෙනවා. අරක්කොල. වැඩිපුර වෙන්නේ උද්දීපිත හැකියාව වැඩි කරන එක වෙන්නේ. ඒ කියන්නේ වැඩි කරන සමහර වෙලාවට අඩු කරන අවස්ථාවකුත් තියෙනවා. හැබැයි ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කාරණේ අපි කතා කරොත් අර ඉන්හිබිෂන් එක නැති කරනවා. ඒ කියන්නේ අපිට තියෙන සමාජයට විවෘත වීමක් තියෙනවා නේ මිනිස්සේ. දැන් අපි ඇඳුම් අඳින්නේ මොකද? ඒක සංස්කෘතිය නේ. අපි සමාජය ගැන හිතනවා සමහර තැන්වල ඒ සෝෂල් ඉන්හිබිෂන් එක අපි ඒකට කියන්නේ. ඒ කියන්නේ සමාජයට අදාළව අපි සංස්කෘතියකට තියෙන සංස්කෘතියට කියන නම්‍යශීලී බව නැති වෙනවා. සමහරට අනවශ්‍ය වචන කියවෙන්න පුළුවන්. සමහරට ඇඳුම් අනවශ්‍ය විදිහට නැතු වෙන්න පුළුවන්. සමහරට කතා කරන්න ඕනේ නැති දේ කතා කරන්න පුළුවන්. එහෙම දේවල් වෙනවා. හැබැයි ඒකම ලක්ෂණ නමතක කරන්න හොඳ නැහැ. ඔය කතාව දන්න මිනිස්සු සමහරට බීලා රඟපාලා කැත වැඩ කරන අවස්ථාවක් තියෙනවා. මේ බීලා තමයි මේක කරේ. අර අවුලක් නැහැ. මොකද මම ආපු බීපු වෙලාවට කියන්නේ ඔච්චර ගණන් ගන්න එපා. ඒක ඇත්ත නෙමෙයි. ඒක ඇත්ත නෙමෙයි. මොකද බිව්වා කියලා සිහිය නැති වෙන්නේ නැහැ මිනිස්සුනේ. ඒ බොරු කතා. හැබැයි දැන් මේකදී අපි එමු මේ excitated ඔය effect එකේදී මම මේ කියාගෙන ඉන්නේ මේ substances ගැන. මේ අපි බොන දේවල්, කන දේවල් සහ මේ දේවල් වල තියෙන රසායනික ක්‍රියාවලිය ගැන. ඒකෙන් දැන් මම අර කියවනේ ග්ලූටමේට් කියලා අර උද්දීපිත හැකියාව තියෙන න්‍යිරෝ ට්‍රාන්ස්මීටර් එකක් තියෙනවා කියලා. ඕක තමයි ලක්ෂණ බේස් කරලා තියෙන්නේ MSG වල. මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන්නේ. හරියටම හරි. ඒකේ මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන එකේ මොනෝ කියන්නේ එකයිනේ. එකයි. සෝඩියම් වෙනම තියෙනවා. ග්ලූටමේට් එක අණුවක් තියෙනවා. සෝඩියම් එක අපේ ඇඟේ ප්‍රෙෂර් වැඩි වෙන්න අනම්මනම් බලපානවා. ඒක නැත්තේ නෑ. ලුණු වල තියෙන සෝඩියම්. ලුණු වල තියෙන සෝඩියම් හරියටම හරි. ඔතන ග්ලූටමේට් කියන අණුව කරනවා දෙයක්. ඇත්තටම මේක රහ එන්නේ කොහොමද? රහක් තියෙනවනේ. ඔව්. ඔය අපි නම් වලින් කියනවනේ බ්‍රෑන්ඩ් නේම අජිනොමොටෝ කියන්නේ ඕක. ඔය මුලින් පටන් ගත්තේ. එතකොට මේ මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන එකේ දිවට දාගත්තම රහක් තියෙනවා. ඒක ලුණු රහක් නෙමෙයි. ඔව් පොඩි අමුතු එකක්. අමුතු එකක්. ඉතින් ඒක ඉස්සර අජිනොමොටෝ ගෙදර ගල් තිබා නිකන් කටේ දාලා කනවා. කටේ දාලා කනවනේ. ඔව්. දැන් ඕනිම කෑමකට මේවා ටිකක් ගෑවොත් අර ලුණු දැම්ම වගේ සහ එතනින් එහාට කටේ දාගත්තම ඒක දෙනවා වෙන රහක්. කොහොමද එන්නේ? මෙන්න මෙහෙම එන්නේ. අර ග්ලූටමේට් කියන එක මොකද මොනෝ සෝඩියම් ග්ලූටමේට්නේ. මේ ග්ලූටමේට් කියන අණුවට පුළුවන් ස්නායු උද්දීපනය කරන්න. දිවේ සිටම උද්දීපනය වෙලා මේක අවශෝෂණය වුණාට පස්සේ මෙයාට පුළුවන් බ්‍රේන් එකේ තියෙන ස්නායු උද්දීපනය කරන්න.
එතකොට සමහරට කන්නේ චුට්ටයි ලොකු රහක් අමුතු රහක් ඒ කියන්නේ හොඳ රහක්ද නැද්ද දන්නේ අමුතු රහක් දෙනනවා හැබැයි ඔකේ සමහර තැන්වල සමහර ඩිහයිඩ්‍රේට් වෙන ගතියකුත් තියෙනවා සෝඩියම් හින්දා මොකද සෝඩියම් එක්ක මුත්‍රා වැඩිපුර යනවා ඒ කියන්නේ සමහරට සෝඩියම් හින්දා ඇඟට අවශෝෂණය කරගන්න වතුර තියෙනවනේ ඒ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා ඊට පස්සේ ටොයිලට් අධි වැඩිපුර ওই වතුර වගේ යන්න පුළුවන් එහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා ඒතර මේකෙදි වෙන්නේ උද්දීපන කාරකයක් හැබැයි ඒක වැඩිපුර වැඩිපුර උද්දීපනය වෙන්න ගත්තොත් සමහරට අපිට පොඩි පොඩි වෙනස්කම් මනසෙ එන්න පුළුවන් කියන යම් යම් තැන්වල හොයාගෙන තියෙනවා ඒ වගේ අපි එක පැත්තකට යමු දැන් මේ කැනබිස් ගැනමුකෝ දැන් ඔයා කියපු කාරණේට මේ කැනබිස් වලත් තියෙන ටෙට්‍රහයිඩ්‍රෝ කැනබිනෝල් ප්‍රධානම තව රසායනික සංගතයක් ගොඩාක් තියෙනවා මේකේ මේ වගේ උද්දීපන කාරකයක් දැන් අපි මෙහෙම ගමුකෝ කම්පැරිෂන් එකකට යමු පොඩි ඒ කියන්නේ සංසන්දනයකට මොන සිගරට් තියෙනවා සිගරට් බොන එක තියෙනවා ගංජ බොන එක තියෙන බොන එක කියලා මම අදහස් කරන්නේ දුම බොන එක. ඕක අදහස් කරන්නේ. දැන් සිගරට් වල ගත්තොත් තියෙනවා රසායනික ද්‍රව්‍ය 4000 ගණනකට වැඩි. 5000කට ආසන්න ප්‍රමාණය. තාර ඇතුළුව. ඕකේ හොයාගෙන තියෙන හොයාගත්ත පිළිකාකාරක 70කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. හොයාගත්ත. හරි සන්තෝසයි. ඔයා නොගත්ත නෙමෙයි හොයාගත්ත. සිගරට් එකෙන් එහෙ සිට දෙපතුල දක්වා. සියලුම අවයවවල පිළිකා හැදීමේ හැකියාව වැඩි කරනවා සහ පිළිකා හදවනවා. එක අවයවයක හැර. තාම මේක හොයාගෙන නැහැ අවයවය හදනවාද කියලා. ඒක හැබැයි ප්‍රශ්නේ දෙන පිරිමින්ට අවයවය නැහැ. ඒ තමයි ගර්භාෂය. ඒක පුදුම දෙයක් ඒ කියන්නේ. ඒකත් අමුතු දෙයක්. මාර සේෆ්. මාර සේෆ්. සේෆ්ටි. කුටීරයක් වගේ එකක්. මාර සේෆ් එක. ඒ යතින් බලද්දී ඒ කියන්නේ සාමාන්‍ය සිගරට් වල හැම අවයවයකම එහෙම සබ්ස්ටන්ස් එකක් මේ ලෝකේ හොයාගන්නත් අඩුයි. අරක්කුලත් පිළිකා තියෙනවා තමයි. හැබැයි ඒකේ පිළිකාකාරක ගැන අපි ලොකුට කතා කරන්නේ නැහැනේ. හැබැයි සිගරට් එකේ කතා කරනවා හැම අවයවයකම පිළිකා හදන්න පුළුවන්. ඉහේ සිට දෙපතුල දක්වා. අරකි හැර. ගර්භාෂය හැර. ගර්භාෂය හැර. ගර්භාෂය එක දැන් අලුතෙන් හොයාගෙන තියෙනවද දන්නේ නැහැ. රදර්ෆඩ් කුටි වගේ සීන් එකක් තියෙන මේ. එහෙම එකක් තියෙනවා. රදර්ෆඩ් කුටි වගේ තමයි අර තියෙන ඉෆෙක්ට් එක එන්නෙම නැහැ වටින්. රයිට්. එතකොට දැන් අපි ගංජා ගමුකෝ. දැන් මේකත් භාවිතා කරන එකක්නේ. අපි සාමාන්‍ය සමාජයේ අපි නීත්‍යානුකූල හෝ අවනීති මොකක් හරි එකකින් පාවිච්චි කරන එක. මොකද එහෙම කට්ටි උනේ තරම් ඉන්නවනේ. දැන් ඔතනදී මේ ගංජවල තියෙන කිමිකල්ස් ටික තියෙනවා. ඕකේ 540ක් විතර තියෙන. ඒ කියන්නේ 540 50 600කට කිට් වෙන කිමිකල්ස් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අරකට සාපේක්ෂව මේකේ තියෙන පිළිකාකාරක ගැන අපි ලොකුට කතා කරන්නේ. ගංජවල. ඔව්. ඒ කියන්නේ මේකට මම මේ සංසන්දනයක් විතරයි කරන්නේ. පිළිකාකාරක ගැති කතා කරන්නේ අඩුයි. හැබැයි කොහොමද දුම පෙනහල්ලට යන්නේ ඒක? සාමාන්‍ය දෙයක් බාගෙට පිච්චිලා ඒ යන කාබන් මොනොක්සයිඩ් අංශු ඒකේ තියෙන වෙනත් තාර වර්ග ඒව නැතුව නෙමෙයි ඒව කොහොමත් යනවා. ඒතර ඒ දේවල් පෙනහැල්ල තැම්පත් වීම සහ ඒ දේවල් පුදු වේ වෙනවා. ඒක නැත්නම් ගර්තගනේ දුක ගර්තවල නේද තැම්පත් වෙන්නේ. ඔව් ගර්ත ඒ කියන්නේ පුප්පුෂී ගර්ත කියලා පහළම තියෙනවනේ. සහ ඊට උඩින් අපි තියෙනවා ඒ බ්‍රොන්කියෝල්ස් ඒ කියන්නේ අර මේවා හුලං යන නාල ටික තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒතර ඕකේ තැම්පත් වෙලා තැම්පත් වීම නිසා ඩැමේජ් වෙනවා හුස්ම ගැනීම අපහසුතාව වෙනවා. ඒව නැත්තේ නෑ. පැහැදිලිවම වෙනවා. කියන්නේ ඕනෙම දුව උයනකොට දුම ගියත් ඒක වෙනවා. එහෙනම් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි මේ සංසන්දනාත්මකව බලනකොට රසායනික සංයුතිය අතින් සිගරට් එක නැත්තම් අපි යෝගට කියන්නේ දුම්කොළ. හරි දුම්කොළ සහිත දේවල් වලට වඩා මේ කියන කැනබීස් වල තියෙන ගංජා සහිත දේවල් වල පිළිකාකාරක ගති අඩුවක් පෙන්නනවා. ඒකද අපි පැහැදිලිව කියන්නේ මේක තාක්ෂණික කාරණයක් නේ. හැබැයි දුම ගන්න එක ගැන නෙමෙයි මම මේ ප්‍රධානව කතා කරන්නේ. හැබැයි මම ඒකට උත්තරේ දීලා යන්න. මොකද ලක්ෂණ මල්ලි අහපු හින්දා මේකේ එක්සයිටේටරි ඉෆෙක්ට් එකක් තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය කියලා මේ ඔක්කොම ස්වභාවය සහ මනස. මනස පොඩි වෙන පැත්තකට මේක ගෙනියන ගතියක් තියෙනවා. සමහරට මෙහෙම එකක් තියෙනවා. මම දැන් ඒක පාවිච්චි කරන කට්ටිය පැහැදිලිව ගන්න. නිලංගයියා කියන්නේ තාක්ෂණිකෝනේ. මම ප්‍රායෝගිකව අත්දකපු කෙනෙක් විදියට ඔබ කියන්නේ. ඒ කියන්නේ ඒක තියෙනවා. ඒක තමයි මම කියන්නේ. ඒක නැතුව නෙමෙයි. ඒ කියන්නේ අපි වෛද්‍ය විද්‍යානුකූල ඉගෙන ගන්න දේවල් තියෙනවානේ. ඒ ඉගෙන ගන්න දේ තුලින් අපි ගත්ත දේවල් තියෙනවා. සහ අපි ළඟට ඇවිල්ලා රෝගීන් කතා කරන දේවල් තුලින් ගත්ත දේවල් තියෙනවා. ඒ කියන්නේ මේකෙදි මෙයාට එනවා අපි ඒකේ නමක් දානවා හැලුසිනේෂන්ස් කියලා. නම් තියෙනවා. ඒක මම මේ නම් හරිද වැරදිද කියලා අර්ථකථන මනෝප්‍රාන්තික තත්ත්වයන්. ඒ කියන්නේ හැට පේන්න ඕනේ නැති රූප පේන්න ගන්නවා සමහර වෙලාවට. ඊට පස්සේ කනට ඇහෙන්න ඕනේ නැති ශබ්ද ඇහෙන්න ගන්නවා. මේ සමහර ලාට කියනවා ගොඩක් ගුණ කට්ටිය කියනවා මේ තනියෙන් ඉන්න වෙලාවක එහෙම එහෙම දෙයක් ගත්තම ටිකක් තනිකමක් දැනෙන්නේ නැහැ කියලා කියනවා. මම දන්නේ ඒක කොහොමද කියලා කියන්නේ ඒ කියන කතා. සමහර ලාට කියනවා පිරිසක් ළඟ ඉන්න වගේ තේරෙනවා කියනවා. ඒ කියන්නේ අර භයානක තත්ත්වයක් හැටියට නෙමෙයි ඒක කතා කරන්නේ. ඔව් ඒක හරිම මේ ඒක නිකන් ෆැන්ටසි ෆීලිං එකක්. නෑ ඒක තමයි ෆැන්ටසි ෆීලිං එකක්. දැන් මේ ওই ෆැන්ටසි එක ගැන කිව්වොත් ලක්ෂණ නැත්තම කතාව. අපි මේ ලෝකේ කියන්නේ දැන් අපි
බෞද්ධයෝ ඉන්නවනේ මේ ලංකාවේ. සහ වෙනත් ආගමිකයෝ ඕනි තරම් ඉන්නවනේ. මේ බෞද්ධ දර්ශනය කියන ප්‍රධානම කාරකයක් තියෙනවා. මේ ලෝකේ සියල්ල ෆැන්ටසි එකක්. මේ ලෝකේ කියන්නේ ෆැන්ටසි එකක්. මම උදාහරණයක් කියන්නම්. මම දැන් මේ දෙක සංසන්දනය කරන්න යන්නේ. දැන් හිතන්න රතු පාට දැන් ඔයගලන් බලන්න දැන් ඔයගලන්ට අහලා පහලා රතු පාට ඔබ්ජෙක්ට් එකක් පේනවාද? රතු හරි කොළ හරි මොන හරි. දැන් හිතන්න ලක්ෂණ මල්ලි රතු පාට ඔබ්ජෙක්ට් එකක් පේනවා අපිට. මොකක් හරි භාණ්ඩයක්. අපි ඒකේ පාට අහනවා. ඔයා මොකද්ද දෙන උත්තරේ? රතු. රතු. කෙලින්ම රතුනේ. සම්මුතිය ඇතුලේ අපිට කියන්න වෙන්නේ රතු. හරිනේ සම්මුතිය ඇතුලේ මේක රතුනේ. ඒතර මේකේ පාට මොකද්ද? ඒ රතු පාට එක පෙන්නලා මම වගේ හොම ඒකේ පාට මොකද්ද? රතු. යථාර්ථය ඒ පෙන්නපු ඔබ්ජෙක්ට් එකේ ඒ භාණ්ඩේ නැති එකම පාට තමයි රතු කියන්නේ. නැති එකම පාට. මොකක්ද ඒකට හේතුව? මොකද ඒ ඔබ්ජෙක්ට් එකේ රතු පාටයකට ආලෝක කිරණ වැදිලා අපේ ඇහැට පරාවර්තනය වෙන්නේ රතු විතරයි. එහෙනම් මේ ඔබ්ජෙක්ට් එකේ රැඳිච්ච නැති එකම පාට මොකද්ද? රතු. රතු. එහෙනම් මේකේ නැති එකම පාට මොකද්ද? ඒක නෑ. නේ. රතු නැති දෙයක් අපි කියනවා රතු පාට කියලා. ෆැන්ටසි එකේ නෙමෙයිද අපි ඉන්නේ? ෆැන්ටසි එකනේ. අනිත් අනිත් වර්ණාවලිය අපි ගත්තොත් එහම අපි වර්ණාවලියක් තියෙනවනේ. වර්ණාවලිය ඇබ්සෝබ් කරගන්නවා. ඔව්. ඇබ්සෝබ් කරනවා. වයිට් වයිට් කියන මේ වයිට් කියන එක තමයි එන්නේ. එන්නේ. ඒතර වර්ණාවලිය දල වශයෙන් හතකට අපි කඩනවනේ. ඒතර හතකට කැඩුවට පස්සේ අනිත් ඒ ඔක්කොම ඇබ්සෝබ් කරනවා. අවශෝෂණය කරලා මුක්ත කරන දෙයක් තියෙනවනේ. සමහරට එක වර්ණයක් වෙන්න පුළුවන්. සමහරට වර්ණ දෙකක් වෙන්න පුළුවන්. ඒ මුක්ත කරන එක තමයි අපිට පේන්නේ. හැබැයි ලක්ෂණ මල මම තව එකක් කියන්න. අපිට මේ රූපේ පේනවද හැට? මොන රූප පේනවා? අපි හිතන්නේ එහෙමනේ. ඇත්තටම හැට රූප බලන්න බෑ. ඇහැට දැනෙන්නේ වර්ණාවලියක් පමණයි. දෘෂ්ටි විතානේ කියලා යට තියෙනවා. ඔව්. ඕකට ඇවිල්ලා වදින්නේ වර්ණාලෝකයක් පමණයි. රූපේ වදින්නේ නැත. ඒ වර්ණ ටික බ්‍රේන් එකෙන් තමයි අයිඩෙන්ටිෆයි කරගන්නේ. පිච්චර එකක් කරගන්න. රූපේ හැට පේන්නේ නැහැ. වර්ණ ටික රසායන අප්සයිඩ් ඩවුන් යන්නේ. අප්සයිඩ් ඩවුන් යන්නේ. ඒකනේ අනේ හැරෙන්නේ. වාට විද්‍යාව ගැන හොඳ දැනුමක් තියෙනවා. හරි සතුටුයි. ඔව් අනිවාර්යෙන්ම. හරි. ඒතර මේකේ වර්ණාවලිය වැදුනම මේ රසායනික ක්‍රියාවලිය හරි අර කියනවා වගේ ලක්ෂණ මල්ලි බ්‍රේන් එකට යනවා. මේක උඩු යටිකුරු වෙලා තමයි යන්නේ. ඒක තමයි අපි චේන්ජ් කරලා බ්‍රේන් එකකින් අයිඩෙන්ටිෆයි කරනවා මේක රූපයක් හැටියට. එහෙනම් බ්‍රේන් එකේ තියෙන මෙමරි එකක් තමයි රූපේ කියන්නේ. ඇත්තම මේ බාහිර තියෙන එකක් නෙමෙයි. එහෙනම් ෆැන්ටසි එකක් නෙමෙයිද ලෝකෙ කියන්නේ? ශබ්දෙත් එහෙමයි. ඔව්. ඒතර අපි මං කියන්නේ යථාර්ථය කතා කරන්න ගත්තොත් එහෙම ටෙක්නිකලි ක්වොන්ටම් ෆිසික්ස් වයිස් හරි මොන හරි අපි අධිභෞතික විද්‍යාවෙන් හරි මොකෙන් හරි මේ ලෝකෙම ෆැන්ටසි එකක්. එතකොට අපි හිතන් ඉන්නවා මේ මහා ලොකු ෆැන්ටසි ඉඳලා තව කෙනෙක් මොකක් හරි නොදකින රූපයක් ගැන කතා කරපු ගාම ඌ පිස්සෙක් කියලා. මං කියන්නේ ඒක වැරදි අර්ථකථනයක්. අපි එදත් කතා කරා. අපි පළවෙනි ප්‍රෝග්‍රෑම් එකෙත් අපි කතා කරා. එහෙම කියන්න අයිතියක් නැහැ අපිට. කොහොම වෙතත් දැන් ඔය අපි කැනබීස් කියන තැනට එමුකෝ ආයේ. ඒකෙදි මේ අවයවවල මම ප්‍රකෘතිමත් කරනවා කියන වචනේ දාන්න කැමති නැහැ. විකෘති කරනවා කියන වචනේ දාන්නත් මම කැමති නැහැ. හැබැයි යම් එක්සයිටේටරි ඉෆෙක්ට් එකක් උද්දීපිත තත්වයක් ඒ කැනබීස් පාවිච්චි කරන කට්ටියගේ තියෙනවා. ඒක නැත්තේ නැහැ. ඔව්. ඒ කියන්නේ ඇහෙන ප්‍රමාණය, දකින ප්‍රමාණය එක වැඩි දඩුද නෙමෙයි. වෙනස් විදිහකට වෙනස් අන්න හරි. අර ඩිෆරෙන්ෂিয়েට් අන් ඩිෆරෙන් ඒ කියන්නේ වෙන් වෙන් කර හඳුනා ගැනීම යම් කිසි හැකියාවක් තියෙනවා. එතකොට අපි ඒකෙන් දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය දැනන දෙනේ. හැබැයි අපි දිගු කාලීනවක භාවිතා කරන්න ගත්තොත් අපි නිකන් ගමු කෙටි කාලීනව හොඳයිද නරකයිද කියන එක නෙමෙයි මම කියන්නේ. ඕනිම දෙයක් බ්‍රේන් එක වැඩිපුර එක්සයිට් වෙන්න හරි එක්සයිට් නොවෙන්න හරි ගත්තොත් අනවශ්‍ය විදිහට බ්‍රේන් එකේ කියන අනුවර්තනය වෙනවා. අර අපි කියන්නේ ස්වභාවිකව නිෂ්පාදනය කරන ක්‍රියාවලිය නවත්තලා කෘතිමව ගන්න ස්වභාවිකව කරන එක නවත්තනවා. ප්‍රශ්නයක් වෙනවා. මොකද නිදිපෙති වැඩි පාවිච්චි කරොත් කෙනෙක් සමන අපි උපරිම රෙකමෙන්ඩේෂන් එක දෙනවා දින 5කට වගේ. මොකද දින 5කට වඩා වැඩිපුර දෙන්නේ නැහැ. දින 5 6 7 වගේ ගියොත් ඒකට ඇඩික්ට් වෙනවා. ඇඩික්ට් වුනාම එයාට කවදාවත් නෝමල් ස්ලීපින් පැටර්න් එකක් එන්නේ නැහැ. ටැබා ගන්නවා කියලා කියන්නේ. ඔව්. අන්න හරි. ට්‍රැමඩෝල්. අන්න හරි. ඒ ට්‍රැමඩෝල් වගේ වර වේදනානාශකයක් හැටියටත් ගන්නවා. සමහරට පොඩ්ඩක් නිදි මට කාර්කේ ඔය ඩයිසප්‍රෑම් කියලා තියෙනවා ගොඩක් ඒවා තියෙනවානේ. ඒතර මේ නිින්ද කියන එක මුලින් හොඳයි. හැබැයි කාලයත් එක්ක මේ ටැබ්ලට් ප්‍රමාණය අපි බොන්න මේ ටැබ්ලට් ප්‍රමාණය මදි වෙනවා. අපි ටොලරන්ස් කියලා කියන්නේ. එක පෙත්තක පෙති භාගිකින් නිින්ද යන කෙනාට තව කාලෙකින් පෙත්තක් බොන්න වෙනවා. තව කාලෙකින් පෙති දෙකක් බොන්න වෙනවා. අන්න එහෙම ටොලරන්ස් එකට ඇවිල්ලා මෙයාට සාමාන්‍ය ෆිසියොලොජිකල් ෆන්ක්ෂන් මේන්ටේන් කරන්න බැරුව යනවා. එහෙනම් ඔය කැනබිස් වගේ දෙයක් අපි කතා කරමු. අපි හිතමු මේක බිවම අපි කන්සන්ට්‍රේට් කරනවා කියලා හිතුණා කියලා හිතමුකෝ. ප්‍රශ්නයකට විසඳුමක් එනවා කියලා හිතුණා කියලා හිතමුකෝ.
හැබැ අපි මේ ජෙනරල් අපි පිසිියෝලෝජිකල් ෆංක්ෂන් එක නැතුව එකන අපේ තියෙන ජෙනරල් හිතේ තියෙන හයියෙන් නැතුව අපි මේ එදිනදා දකින ඇහෙන මේ කණෙන් ඇහෙන් නැතුව අපි වෙනත් ක්‍රමයකට මේක ශක්තිමත් වෙන්න හදනවා අපි. අපි හිතමුකෝ යම් තාවකාලික ශක්තිමත් භාවයක් ආවා කියලා. හැබැයි ඒතුට අපි ඇත්ත ක්‍රියාවලියට මොකද වෙන්නේ? ඒක දුර්වල වෙනවා. ඒ කියන්නේ අපි හිතලා අපර දුකෙන් නිදහස් වෙන්න මොකක් හරි තියෙන පීඩනයකින් නිදහස් වෙන ක්‍රමවේදී අපි පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. අපේ ඉමුනිටි එක නැති වෙනවා. අපේ ඉමුනිටි එක නැති වෙනවා. පර්සනල් ඉමුනිටි එක නැති වෙනවා. ඒකින්ද අපි මම පොදුවේ මම හිතන දෙයක්. ඒ කියන්නේ මම පෞද්ගලික විශ්වාස කරන දෙයක්. මනස විකෘති කරන එක තමයි මේ හැම වෙලේම වෙන්නේ හැම තැනකම. ෆිල්ම් එකක් බැලුවොත් මනස විකෘති වෙන එක කරන්නේ සින්දුවක් ඇහුවත් විකෘති. ඒ කියන්නේ විකෘතිද ප්‍රකෘතිද කියන නම දෙන්නේ නැහැ මම. වෙනස් වෙනවා. හැබැයි ඒකෙදී අපි අනවශ්‍ය විදිහට අපි නිරන්තර ඒ වගේ දේවල් පාවිච්චි කරන එකේ පොඩි දෝෂයක් තියෙනවා. නැත්නම් දැන් ඒ කාරණේ පැහැදිලිනේ. හැබැයි මං එන්නම් දැන් ඊට වඩා වැදගත් කාරණයකට. ඔන්න අහගන්න ලක්ෂණ මල්ලේ මේ කතාව. මං කැනබිස් ගැන ඇත්තටම අපි කතා කරමු කියලා හිතුවේ. මේකේ වටිනාකමකුත් තියෙනවා. ඒ වටිනාකම බොන එකට මම හරි පටු කරන්නේ. හරි, ඒ කියන්නේ අපි අතීතයේ අති ආදී මුතුන් මිත්තෝ වැඩ කරන්න යද්දි බිව්වද නැද්ද අපි ඒක පැත්තකින් දීමුකෝ අපි. හරි, අපි දැන්ට වර්තමානට එමුකෝ. මේ කියන්නේ ගංජා ශාකය කියන්නේ සාමාන්‍ය යන්න පුළුවන් අඩි 60ක් විතර දුරට පීදෙන්න පුළුවන් ගහක්. පොඩි එකක් නෙමෙයි. අඩි 60ක් විතර කියන්නේ නෝ උසක් යන්න පුළුවන් එකක්. ගංජා ශාකය මේ මෙහෙම පොඩි එකක් නෙමෙයි ආ. උඩට යන්න පුළුවන් එකක්. ඒතර මේ ශාකයේ තියෙන පත්‍ර වර්ග ගණනාවක් සහ බීජ තියෙනවා, මල් තියෙනවා, බීජ තියෙනවා. ඒකේ මේ ලෝකේ තියෙනවා ශාක වර්ග ගොඩක්, කොළ වර්ග ගොඩක් අපි දන්නවා. ඒ කොළ ශාක ගත්තම සාමාන්‍ය අපි අහලා තියෙනවා කාරණා කිහිපයක්. හරියට මේක විද්‍යානුකූල ඔප්පු කරපු එකක් නෙමෙයි. අවකාශය ගත්තොත් යම් ගහක් යට තියෙන අවකාශය ගත්තොත් වැඩිපුරම නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන අවකාශයක් තියෙන එකක් තමයි මී ගහ කියන්නේ. ඔය සම්බන්ධයෙන් මී ගහ තෙක්ක බැඳිච්ච මොකක් හරි කතාවක් තියෙනවා. ඔව්, ඒ කාලේ කතාව අතීතයේ. මතකද ඔය සුද්දාගේ මම ඒ කතාවක් කියන්න. ඔය මේ ඒක හරි ලස්සන කතාවක්. ඒ කියන්නේ මේක මේ අපි ඉතිහාස කතා දැනගන්න එපේ. දැන් මේ අපි ආදි මුතුන් මිත්තෝ ඇත්තට මේ කාලේ බණ භාවනා කරලා තියෙනවා කියන්නේ මේ මීගස්සයට. හරි ලස්සන කතාවක් මේක. ඒතර ඔය මීගස්සයට කරන බණ භාවනා වලදී මේ 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 ස්වභාවික පරිසරය වැඩියෙන්ම තියෙන නයිට්‍රජන්නේ. අපික දන්නවනේ. ඇයි නයිට්‍රජන් වැඩිපුරම තියෙන්නේ? ඇත්තටම නයිට්‍රජන් වැඩිපුරම තියෙන හේතුව තමයි අපේ ශරීරයට අත්‍යවශ්‍යම වැඩිපුර පිහිටිය යුතු සංඝටකයක් තමයි නයිට්‍රජන් කියන්නේ. අනේ මේකත් අහගන්න. නයිට්‍රජන් වායුවක් අපි ද්‍රවයක් බවට පත් කරොත්, මේක හරි වටින කාරණයක් ආ. නයිට්‍රජන් වායුව අපි ද්‍රවයක් බවට පත් කරොත් නයිට්‍රජන් ද්‍රවීකරණය අපි කියන්නේ. ඔව්. හිමාංකය, ද්‍රවාංකය සහ තාපාංකය. හරියටම හරි. ඒතර ඕක අපි ද්‍රවයක් බවට පත් කරාම අධික සීතල තත්ත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ ඍණ ගණන් ඍණ 250 160 ඍණ 200 වගේ දක්වා යනකන් සීතල. ඒ කියන්නේ සෙල්සියස් අංශක සීතල වෙනවා. දැන් ඔය ගොඩාක් ඔය ශීතකරණ ආශ්‍රිතව ඔය ශීතකරණ ඔක්කොම යොදාගන්නේ නයිට්‍රජන් ද්‍රවය. නයිට්‍රජන් ද්‍රවය කවදාවත් ගිනි ගහන්න බෑ. ඒ කියන්නේ වාහන වලට ගහන්නේ. අන්නේ. නයිට්‍රජන් ගහන්නේ රත් වෙන එක. ඒ කියන්නේ වායුවත් රත් වෙනව අඩු නම් හිතන්න ද්‍රවය ගැන කොහොමද කියලා. ද්‍රවය ගැන තර්ක කරන්නම දෙයක් නැහැ. ඔකෙදි තියෙනවා මේ ආධ්‍යාත්මික කතාවක්. මේ ඉතින් අර ඉතිහාස කතා. දැන් අපි හිතන්නකෝ සමහර තියෙනවා කියන ඔය මේ බෞද්ධ මේ කතාවල තියෙනවා, ඔය සූත්‍රවල එහෙම තියෙනවා, කෙනෙක් භාවනා කරලා කරලා ලොකු උඩ ඉහළ තත්ත්වයකට ගියාම ඒ ඉහළ තත්ත්වයට ගිය කෙනෙක් සමහර තියෙනවලු ධ්‍යාන කියලා කොටස්. ඒ කොටස් වලදී එයාව ගිනි තිබ්බත් ගිනි තියන්න බැරිලු. නිකන් මම මේ කතාවක් කියන්නේ. මේකේ මොකද තාක්ෂණික කාරණයක් තියෙනවද? අපි නිකන් හිතලා බලමුකෝ. මේකේ තාක්ෂණික කාරණේ තමයි මනස කියන දේ ඕනෙම තැනකට අපිට කන්සන්ට්‍රේට් කරන්න පුළුවන්. හැබැයි මෙයාට පුළුවන් වුණා නම් මේ ඇඟේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණයට මේක කන්සන්ට්‍රේට් කරලා, වාතයේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණයට කන්සන්ට්‍රේට් කරලා, තමන්ගේ තියෙන මානසික ශක්තියක් තියෙනවා. කායික ශක්තිය වගේ මනස ශක්තිය වැඩි අධිකයි. මෙයාගේ ශරීරයේ වටා නයිට්‍රජන් ස්තරයක් නිර්මාණය කරගන්න. අන්න තර්කේ හරිය. භෞතික විද්‍යානුකූලව ඒක කාටවත් ඒක මම කරනවා කියලා කියන්නෙත් නෑ. එබැ බෑ කියන්නත් බෑ. අපි නොදන්න දේ නෑ කියන බෑනේ. නොදන්න දේ නෑ කිය. මෙයාගේ වටේ පුළුවන් නම් නයිට්‍රජන් ස්තරයක් නිර්මාණය කරගන්න. මොකද මේ ස්වභාව ධර්මයේ වැඩිම තියෙන නයිට්‍රජන්. එතකොට මෙයාව ගිනි තිබ්බට ගිනි ගන්න බෑ. ඔව්. හිමාංකය වැඩි. වැඩි. ඒතර ඒක තර්කයක්. ඒ වගේ අපි ඒ දවස්වල ඔය කියන කතාවේ ඔය මීගහේ කතාවේ තියෙන්නේ
ඒ කාලේ ඔය සමහර යක්ක පරපුර කියලා කියනවා ගොඩක් තැන්වල තියෙනවා. ඒ පිිරිස බණ භාවනා කරනකොට හරි මනස එක්තැන් වුණාලු. නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි තැන්වල මනස එක්තැන් වෙනවා සමහරට වැඩි. සමහරට ඔක්සිජන් වැඩි වුණාමත් එහෙම වෙන අවස්ථා තියෙනවා. මොකද බෝගහ බෝධිය ඇසතු ගහත් අපි හොන පැහැදිලි කරන්නේ. එතකොට ඒක දැකගත්ත මේ සුද්දා මොකද කරලා තියෙන්නේ? දැන් මානසික ශක්තිය වැඩි වුණොත් එහෙම මේ අරගලේ නවත්තන්න බෑනේ. මොකද ඇත්තටම සිංහලයාගේ අරගලේ තිබිලා තියෙන්නේ තනිකරම මානසික ශක්තියත් එක්ක. ඒකත් එක්කින කායික ශක්තිය උපරිමයේ තිබිලා තියෙනවා. මේ මානසික ශක්තියට තමයි මේගොල්ලන්ට මුකුත් කරගන්න බැරි වුණේ. මොකද මොනරවිල කැප්පිටි පොළ තත් පොඩිවට ඩැමේජ් එකක් කරගන්න බැරි වුණා සුද්දාට. අපි දන්නවනේ ඒක. බෙල්ලට කීපතාවක් ගියොද? මට මතක විදිහට ඉතිහාසයේ තියෙන විදිහට තුන් වතාවක් ගොඩ ගහලා තියෙනවා. බැරිම තැන තමයි එයා කැප්පිටි පොළ කන්සන්ට්‍රේට් කරලා බෙල්ලේ හරියට මෙතනට ගහන්න කියලා පෙන්නලා තියෙන්නේ. මේවා පුදුම කතා. ඒතුට ඒ කාලේ මනසේ එක්තැන් කරගත්ත එකට සුද්ද කැමති වෙලා නැහැ. කැප්පිටි පොළගේ ඔළුව තමයි අරන් ගිහලා තියෙන්නේ. කැප්පිටි පොළගේ ඔළුව තාමත් තියෙනවා කියනවනේ කියනවනේ. ඔය මේ ඉංග්ලන්ඩ් වල තියෙනවා කියනවනේ. ඒකෙදි කරේ මීගස් ඔක්කොම කැපුවා. හැබැයි රජ කාලේ මීගහක් කපනවා කියන එක මිනිස්සෙක් මරන මිනිස්සු ඝාතනයට වඩා දැඩි දඬුවම් පැනවිය හැකි වරදක් කෙරෙන්නේ තමයි රජ කාලේ තිබ්බේ. ඒ තරම් වටින ගහක්. මේ ගහේ ওই තියෙන නයිට්‍රජන් ප්‍රමාණය, මේ ගහ නිසා ඒ අවට වෙන පෝෂණ පදාර්ථ ලැබීම, නයිට්‍රේට් ලැබීම, මේ ගස් අවට අපි යම් කිසි දෙයක් භෝගයක් පැල කරොත් ඒ කියන භෝගේ ඉක්මනට පැලවෙන ස්වභාවය. නයිට්‍රජන් අවශ්‍ය වෙනවනේ කොහොමත් පොර. ඔව්. ඉතින් අපි ඕකට තර්කයක් ගෙන මේ ගහේ සත්තු අහනවලු, සත්තුන්ගෙන් වැටෙන මේ වසුරු නිසා ඒකේ පෝෂණය ලැබෙනවලු. ඒක එක කතාවක් විතරයි. එහෙනම් මේ ගහක් ඕනේ නෑනේ. එන උණි අතු තියෙන ගහක් හයි කරන්න පුළුවන් සතෙක් වහන්න. ඒක නෙමෙයි. ඊට එහාගේ කතාවක් මේකේ තියෙනවා. ඒතර ඔන්න ඔය කියන මට්ටමට ඇවිල්ලා බලනකොට මේ මීගස් විනාශ කරා. දැන් ආය අලුතින් නිර්මාණය කරගෙන යනවා. හරි සතුටුයි. මේකේ තියෙනවා මී තෙල් කියලා එකක්. හිඳින එකක්. මී ඇටවලි. ඒ මී තෙල් කියන එකත් අපිට හරි වටිනවා. මොකද ඒ කාලේ ඔය කැවුම් හැම බෙදලා තියෙන්නේ ගොඩක් සමහර තැන්වල. එහම ආරංචි තියෙන මී තෙල්. හැබැයි මම ඒක 100%ක් තාක්ෂණිකව කියන්න බෑ මට ඒක. නමුත් එහෙම තියෙනවා. ඒතකොට ඒකෙන් යම් ගුණයක් ඇවිල්ලා තියෙනවා. මී තෙල් කියන එක ඇඟට ශක්තිය දෙනවා කියලා ඒ කාලේ මිනිස්සු හිතුවා. ඒතකොට ওই වගේ ලොකු කතාවක් මැද්දේ මං ඇයි මේ මීගහ ගැන කතා කරේ? නයිට්‍රජන් ගැන කියන්නේ. මොකද මේ නයිට්‍රජන් කියන එක අපේ ශරීරයේ ශක්තිමත් භාවයට අත්‍යවශ්‍ය සංඝටකයක්. ප්‍රෝටීන් වල කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් වලට අමතරව නයිට්‍රජනුත් තියෙනවා ඇමයිනෝ ආම්ලවල. ඇයි ශක්තියට අයිතිකාරකේ තමයි නයිට්‍රජන් කියන්නේ. තේරෙනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. සමහර වෙලාවක සල්ෆර් තියෙනවා. මේ නයිට්‍රජන් ප්‍රතිශතය ගත්තොත් මේ ලෝකේ තියෙන ගස්වල, කොළවල වැඩිපුරම නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන ගහක් තමයි, කොළයක් තමයි. මොකද්ද? කැනබිස්. පැහැදිලිද ඒක? මේක මම මේ දුම බොන එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒක අපි පැත්තකින් තියමු. ඊට වඩා එහාගේ ඩිස්කෂන් එකක් තියෙනවා මෙතන. එහෙනම් ඔය කියන කොළවල තියෙන නයිට්‍රජන් ප්‍රතිශතය, ඇටවල තියෙන නයිට්‍රජන් ප්‍රතිශතය මම එක කතාවක් කියන්නම්. කැනබිස් සීඩ්ස්, ඔය ගංජාවල ඇට ග්‍රෑම් 100ක, ග්‍රෑම් 100ක ප්‍රෝටීන් තියෙනවා ග්‍රෑම් 35කට ආසන්න ප්‍රමාණයක්. ඒ ලොකු ප්‍රමාණයක්. ඒක මම කොහොමද අර්ථකථනය කරන්න කියන එක මම කියන්නම්. මස් ගත්තොත් මස් ග්‍රෑම් 100ක තියෙන ප්‍රෝටීන් ග්‍රෑම් 24ක් 25ක් වගේ. ඊට වඩා වැඩි. ඊට වඩා වැඩි. ඇට. ඒතර අපි ඕක වෙනත් රටවල් වල පාවිච්චි කරන මේක ස්පෝර්ට් සප්ලිමන්ට් එකක් හැටියට. එකක් මතක තියාගන්න. ඒ කියන්නේ එලයිට් ඇත්ලීට්ස් ලා කියන හොඳ LDL HDL කියලා තියෙනවනේ. ඒකදී LDL ප්‍රමා එහෙම එකක් නැහැ නේ. ලෝ ඩෙන්සිටි, හයි ඩෙන්සිටි, ලිපිඩ් ඇබ්සෝබ් කරගන්නවනේ. එහෙම එකක් නැහැ. ඒක ශරීරයේ කෙලින්ම ප්‍රෝටීන්. ඒ කියන්නේ මෙහෙමයි. මේක තියෙන්නේ ශාක ප්‍රෝටීන. ඇත්තම කතාව අපේ ලෙඩ වලට දැන් අපි හිතමු සිරෝසිස් හැදිච්ච කෙනෙක් කියලා. මම අපි නිකන් අරක්කු බීලා සිරෝසිස් හැදිලා හරි නැතු හරි සිරෝසිස් කියලා. ඒ වගේ කෙනෙක්ට ප්‍රෝටීන් දරන්න බැරි නම් ශාක සත්ත්ව ප්‍රෝටීන්. ඒකට හොඳ මේක තමයි ශාක ප්‍රෝටීන් ප්‍රබව. ඊට පස්සේ සමහරට ගල් හැදෙන වකුගඩුවල සමහර ගල් තියෙනවා, ආය හන්දිවල වේදනාවල් සමහර ඒවා තියෙනවා. කියන්නේ ගවුට් ආතරයිටිස් කියලා තියෙන ඒවට ප්‍රෝටීන් ප්‍රබවයක් හැටියට හොඳම ශාක ප්‍රෝටීන් සත්ත්ව ප්‍රෝටීන් වලට වඩා. එහෙනම් අපි පොදුවේ ගත්තොත් සත්ත්ව ප්‍රෝටීන් කන එකට වඩා සත්ත්ව ප්‍රෝටීන් හොඳයි තමයි. අවශෝෂණ ධාරිතාව හොඳයි, ඇමයිනෝ ඇසිඩ් ඔක්කොම තියෙනවා. හැබැයි ශාක ප්‍රෝටීන් හරියට ගන්න කෙනෙක්ගේ ලෙඩ අඩු වෙනවා. ඔක තමයි යථාර්ථය. මොකද සැචුරේටඩ් ෆැටි ඇසිඩ්, සම්තෘප්ත මේදාම්ල ශාක ප්‍රෝටීන් වල, ශාක ආහාරවල නැහැ. ඒක හරි සතුරුදායක කාරණයක්. වෙනත් අනවශ්‍ය සංඝටක සම්තෘප්ත මේදාම්ල කියලා කියන්නේ මම කියපු අහිතකර
අහිතකර මේදම්ල වැඩි කරනවා සම්තෘප්ත මේදම්ල වලින්. ඒකනේ දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් ශාක තෙල් වල දින වැඩිපුර සම්තෘප්ත මේදම්ල. සත්ත්ව තෙල් වල වැඩිපුර මේ ශාක සෝරි සත්ත්ව තෙල් වල. සත්ත්ව තෙල් වැඩිපුර තියෙන්නේ සම්තෘප්ත. ශාක තෙල් වල වැඩිපුර තියෙන්නේ අසම්තෘප්ත මේදම්. ඒව ඕනි ඇඟට. ඒකනේ ඒව ගොඩක් ඕනි නෙමෙයි ඒව ඕනි. හැබැයි සම්තෘප්ත මේදම්ල අපි වැඩිපුර ගත්තොත් හાર્ට් එකට හොඳ නැහැ. අපි රුධිර නාල වලට හොඳ නැහැ. දැන් අපි ආයෙ අර කතාවට යමු. මේ කැනබිස් සීඩ්ස් කියන එකේ ප්‍රෝටීන් තියෙනවා ග්‍රෑම් 35කට ආසන්න ප්‍රමාණය. 30ත් 40ත් අතර ප්‍රමාණය. හිතන්න අපි හදන සප්ලිමන්ට්ස් වල ඔය අපි රෝගීන්ට එහෙම දෙන ප්‍රෝටීන් ප්‍රභවය තියෙනවා. වේ ප්‍රෝටීන්, කේසින් ප්‍රෝටීන් කියලා එහෙම තියෙනවා අපි ඔය සත්වයන්ගෙන් අපි නිස්සාරණය කරගන්න. සෝයි ප්‍රෝටීන් උත් වෙන්න පුළුවන්. ඒ වගේ එක ග්‍රෑම් එකක් ලක්ෂයන් මතක තියාගන්න රුපියල් 25ක් 30ක් විතර වෙනවා. ග්‍රෑම් එක. එතකොට අපි හිතමු අපි සප්ලිමන්ට් එකක් බවට පරිවර්තනය කරා කියලා මේ කැනබිස් සීඩ් එක. මොකද ඒකේ ටෙට්‍රාහයිඩ්‍ර කැනබිනෝල් හරි අඩුයි ආ. ඒකත් මතක තියාගන්න. يعني කැනබිස් සීඩ්ස් වල ඇටවල ටෙට්‍රාහයිඩ්‍ර කැනබිනෝල් කියන අර මත්කාරක ගතිය. ඒක හරි අඩුයි. එතකොට ග්‍රෑම් 40ක් කියලා හිතන්නකෝ. 40 30ෙන් වැඩි කරන්නකෝ කීයද කියලා. කෙලින්ම 1200. 1200ක්. ග්‍රෑම් 100කින් අපිට 1200ක් හොයන්න පුළුවන්. ඒක එකක්. තව කාරණයක් මම කියන්න. මේ කොළ අපි ඒ කාලේ පැරන්න යොදාගෙන තියෙනවා සහ අපි සමහර විට කට්ටි යොදා ගන්න අවස්ථා තියෙන නමුත් අර මේ කියන කුළු මස් වල මෙලෙක් ගතිය ඇති කරන්න. ඒකේ තියෙන එක මස් මෙලෙක් වෙන රසායනික සංගතක තියෙනවා මේකේ. ඒතුළු මේක අපි ගත්තොත් නයිට්‍රජන් ප්‍රතිශතය හොඳටම එනවා අපිට. ඒ වගේම ශරීරයට සමහර තියෙනවා එවිඩන්ස් ශරීරයේ සමහර අර ස්ටිෆ් වෙලා තියෙන ගතිය, තද විච්ච ගතිය ඒව අඩු කරනවා. ඉහිල් කරනවා. ඒ වගේම බඩවැල් වල තියෙන අවශෝෂණ ධාරිතාව වැඩි කරනවා. කෑම රුචිය වැඩි කරනවා අන්න. කෑම රුචිය වැඩි කරනවා. ඔව් දැන් ගංජාගේ හොම එහෙම වෙනවා. ඔව් ඒක ගංජාගේ හොම කන්න බලා බලන්න. ඔව්. ආ එහෙම එකක් තියෙනවා නේ. ඒක තමයි. නෑ ඒක හොයාගෙන තියෙනවා. මම නෙමෙයි අපේ චාමර තමයි වැඩි හරියක් ඔකනේ. ඒක තමයි. අර කොහොමරි ඒකේ තියෙනවා කෑම රුචිය වැඩි වෙන ගතියක්. එහෙනම් කෑම රුචිය අඩු කට්ටියට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ මත්කාරකයක් හැටින් නෙමෙයි. අපිට පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ පැතිත් අරගෙන මම තව කාරණයක් කියන්න හරි වැදගත් දෙයක්. අපි පාවිච්චි නොකරට වෙනත් රටවල් මේක කමර්ෂියලි වගා කරනවා. වාණිජමය වශයෙන්. වගා කරලා ඒකේ තියෙන ප්‍රෝටීන් සමහර ටෙට්‍රාහයිඩ්‍ර කැනබිනෝල් ඒවත් යොදා ගන්න අවස්ථා තියෙන අර පොඩි මත්කාරක ගතියකට අදාළ. චොක්ලට් හදනවා. චොක්ලට් හදනවා. අයිස්ක්‍රීම් හදනවා. ගොඩක් ඒවා. මේ කැනබිස් තියෙන ඒවා. ඒවා හින ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි හිතමු පොඩි මේ වගේ චොක්ලට් එක ලංකාවේ කීයක් වගේ නේද 200 300ක් දැඩි නේ දැන් සාමාන්‍ය අපි 400ක් කියලා ගමු අපි නිකන් 500ක් කියලා ගමු මේ කැනබිස් දාලා තියෙන මේ ගාන විතර චොක්ලට් එක රුපියල් 8000ක් 9000ක් විතර වෙනවා 10000ට කිට්ටුයි ඒ මිනිස්සු ගන්නවා මාකට් එකක් තියෙනවා මිනිස්සු ගන්නවා ඒවා ඒ මත් වෙන්නම නෙමෙයි ඒකේ තියෙන ගුණය නිසා ඊළඟ කාරණේ තව වැදගත් දෙයක් තියෙනවා කැනබිස් ඔයිල් කියලා එකක් තියෙනවා කැනබිස් ඔයිල් කියන්නේ මේ කියන කැනබිස් ශාකය අරගෙන ඔය සීඩ්ස් අරගෙන ඒ වගේ නිස්සාරණය කරන ඔයිල් එකක්. ඒ ඔයිල් එකේ සමහර නිස්සාරක පාවිච්චි කරනවා. ෆිට් හැදෙනවනේ ෆිට්. ෆිට් එක අපි එපිලෙප්සි කියලා කියනවා. සීෂර්ස් කියලා කියනවා. මේ ෆිට් එක හැදෙන සමහර පොඩි ළමයින්ගේ සනීප කරන්න බැරිම ෆිට්ස් වලට කැනබිස් ඔයිල් එක යූස් කරනවා. එක ඩ්‍රොප් එකක් වෙනවා එක ඩ්‍රොප් එකක් ආ රුපියල් දැන් මං හිතන්නේ රුපියල් 6000ක් ඒ වගේ يعني අපිට මේක ලොකු වැලියු ඇඩිෂන් එකක් තියෙන දෙයක් පැහැදිලිව කියන්න ඕනේ නෑ පැහැදිලිවම කියන්න ඕනේ අනිත් එක කතා ගොඩක් තියෙනවා අපි අපේ රට ආක්‍රමණය කරපු සමහර පිරිස් කැමති වුණේ අපේ පිරිස ශක්තිමත් වෙන්නට මේක තියෙන නයිට්‍රජන් ප්‍රතිශතය සහ ඒ තියෙන දේවල් හරියට යොදාගත්තොත් ශක්තිය වැඩි වෙනවා. මොකද මේක සප්ලිමන්ට් එකක්. ශක්තිය වැඩි වුණාම මොකද වෙන්නේ? සටන් කරන්න පුළුවන්. සටන් කරන්න පුළුවන්. අරගල කරන්න පුළුවන්. එහෙනම් මේ හැකියාවට කැමති වුණේ නැහැ. මේක තහනම් කරන්න හේතුවක් මට ඔහෙලා දෙන්න. නෑ මං කියන්නේ මං තහනම් කිරීම වරදක් කියන එක නෙමෙයි කියන්නේ. අපි තහනම් කළ යුතු දේවල් ඕනි තරම් තියෙනවා. නිකොටින් සහිත දුම්කොළ ඇක්සෙප්ට් කරලා අන්න ඒක මේක තහනම් කරන්න ඒ කියන්නේ අපිට පුළුවන් නම් මෙච්චර පිළිකාකාරක 70කට එහා තියෙන කිමිකල් සබ්ස්ටන්ස් 5000කට ආසන්න ප්‍රමාණයක් තියෙන ඕනම කඩේකින් ගන්න පුළුවන් විදියට මේ කියන දුම්කොළේ
රටේ නීති අනු නීතිගත කරන්නත් ඇයි අච්චර ශක්තිමත් කරන්න පුළුව මේ ආහාරය පිණිස ගන්න පුළුව මොක දුංකල හරට ගන්න බෑන හරි ඒක එහෙම කතාවන්නේ ඒක ඇයි නීතියානුකූලව මේ ක්‍රියාවලිය තුළ යොදවෙන්න නැතිවෙන්ඩත් ශක්ෂිමුණාද මට තාම අහුන්නේ මට තාම අහුන්නේ මගේ එක 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 ඇත්තරම තහනම් නම් ඒකට ලක්ෂ්‍යන් තියෙන්න ඕන හේතු පැහැදිලිද මං කියන එක බල ඕනි බලධාරිකින් අහලා බලන්න ඔය නීති සම්පාදනය කරන පිරිස ජාත්‍යන්තර කම්පැනි වල සල්ලි වෙන්න බැරිද ඇයි වෙන්න බැරි මොකද මේ ලෝකේ ඇයි කියන්නේ සිගරට් කම්පැනි වල සල්ලි වෙන්න බැරිද ඇයි බැරි වෙන්න පුළුවා ඒ කියන්නේ මොකද අරක තහනම් නොවෙන්නත් මේක තහනම් වෙන්න හේතුව මොකද්ද අපි දන්නේ ඒ කියන්නේ මම දන්නේ ඇත්තරම මම කියන පාර්ලිමේන්තුවේ 225න් අහලා බලන්න තහනම් වෙන්න හේතුව නෙමෙයි හේතුවත් එක්ක මේක එවිඩන්ස් අහන්න මං හිත කාටවත් උත්තර නැහැ ෂුවර් ඉතින් මම මේකෙදි කියන්නේ හරි වටින දෙයක් හරි විදිහට භාවිතා කරොත් මොකද වඳුරට දැලිපිය ආවොත් මොකද වෙන්නේ ඔත එහෙම නැති ඕන තරම් ජාති තියෙනවා ශ්‍රී ලංකාවේ තුල ප්‍රශ්න එහෙම නැතිනම් ගොඩක් ඒවා තියෙනවා මේක හරි භාවිතයකට ඇත්තටම යොදා ගත්තොත් මේකින් එන කිමිකල් සබ්ස්ටන්ස් ටික හරියට එක්ස්ට්‍රැක්ට් කරොත් සප්ලිමන්ට්ස් ටික හරියට හැදුවොත් ඔයිල් එක හරියට එක්ස්ට්‍රැක්ට් කරලා මේ ලෝකෙට ඩිස්ට්‍රිබියුට් කරන්න ගත්තොත් මොකද ලංකාවේ භූමියේ හැදෙන කැනබිස් එකේ තියෙන නයිට්‍රජන් කන්සන්ට්‍රේෂන් තවත් වැඩි ස්ටඩි කරලා බලන්න මං කියනවාට. එහෙම බැලුවොත් ඉතින් අපිට වාහන එලවන්න දෙන්නත් බැහැ ගොඩක් අයට. ඔව්. පැහැදිලි. මාරාන්තිකයිනේ. එහෙමනම් ඉතින් මැරෙනවා නම් ඇයි ඔකට ඉතින් ලස්සන කතා ගොඩක් තියෙනවනේ. මොකද ස්ත්‍රී දූෂකයෙක් හැටියට හංවඩු ගහද්දී ස්ත්‍රී දූෂකයට අදාළ පිරිමි පාර යනට ඒ ස්ත්‍රී දූෂණය කරන අවයවෙත් අරගෙන යන්නේ. ඔව්. ඉතින් එහෙනම් ඒතර ඒ පාර යන්නත් බෑනේ. මං කියන්නේ එහෙම කතා ගොඩක් තියෙනවා. හැබැයි මේ භූමිය හරි ලස්සනයි. මේ භූමියේ තියෙන පෝෂණ ද්‍රව්‍ය උඩට ටක් ගාලා ඇදිලා එනවා ලක්ෂණ. දන්නවද හේතුව? දන්නේ නැනේ. ඒක තමයි. මේ ලෝකේ මැපින් එකක් කරා. ග්‍රැවිටේෂනල් මැප් එකක්. NASA. මේ අපි නෙමෙයි කරන්නේ. ඇමරික අර හද්ද ඇමරිකන්ස්ලා කරන්නේ. ලොකු වැඩෝ කරලා ග්‍රැවිටේෂනල් මැප් එකේ අඩුම ග්‍රැවිටි එක තියෙන්නේ ලංකාවේ. ඒක සයන්ටිෆිකලි ප්‍රූව් කරපුවා. ප්‍රූව් I no doubt. හරි. අපිට ඒ එවිඩන්ස් හොයාගන්න පුළුවන්ද මේ Google map Google එකේ සර්ච් කරන්න. ග්‍රැවිටේෂනල් මැප් බයි NASA. ඒකේ කෙලිම තද්ද දම් පාලට තියෙන්නේ අඩුම ග්‍රැවිටි එක තියෙන ලංකාවේ. අඩුම ග්‍රැවිටි කියන එකේ තේරුම මොකද්ද වටිනාකම? ඔන්න අහගන්න. ග්‍රැවිටි එක අඩුවෙන්න පහළට ඇද ගැනීම හැකියාව අඩුයි. අඩුයි. පොළවේ තියෙන පෝෂණ ද්‍රව්‍ය ඔක්කොම උඩට එනවා. ජපානයේ වගේ රටක අඹෑටයක් පැල කරලා මාස ගණන් බලන් ඉන්නකොට ඒකේ දැල්ල එනකන් අපි නිකන් දාන අඹෑටයක සති කීපයක් ඇතුළත ඇටේන මේ දැල්ල එනවා. ඇයි? ග්‍රැවිටි එක අඩුයි. අනිත් රටවල් වල මීටර් 100 ගණන් ගැඹුරට හාරද්දී මැණික් හොයන්න අපේ රටේ පය ගැටෙන මැණික් ගල් තියෙනවා. ඇයි? අර මිනරල්ස් ඔක්කොම උඩට එනවා. මේ සීරියස් කතා මේ ජෝක් නෙමෙයි ආ. මේ මිනරල්ස් ඔක්කොම උඩට එන අපේ මතු පිට තියෙන්නේ. ඔය මේ යෝගීවරයෙක්වත් දේවාල කපු එක්කවත් මේනේ කියන්නේ මේ BBS වයිකරේ කියන්නේ. පැහැදිලි කතා. ඒ කියන්නේ ග්‍රැවිටේෂනල් ෆෝස් එකෙන් යටට අදින මිනරල්ස් මේ ග්‍රැවිටේෂනල් ෆෝස් එක අඩුවෙන් උඩට එනවා. රොකට් එකක් ලෝකේ යවනවා නම් අහසට රොකට් එක අඩුම වේගකින් යවන්න පුළුවන් රට තමයි ලංකාව. මොකද ග්‍රැවිටි එක අඩුයි. උඩට යන්න දෙන්න තියෙන ෆෝස් එක අඩුයි. ඔව්. ෆියුල් වේස්ට් එක අඩුයි. ෆියුල් වේස්ට් එක අඩුයි. ඒ වගේ මේ රට මගෙන් හරි ලස්සන රටක්. දැන් ඉදිරියේ ජනාධිපතිවරණ එන්න තියෙනවා. අපි දන්නවා. අපි කාටවත් අපි පක්ෂපාත ભેද නැහැ. මේක තාක්ෂණිකයි. හැබැයි කවුරු ආවත් මේකට කවුරු මේ බලයටපත් උනත් මේ රටේ වටිනාකම් වලට නම් අත තියන්න එපා. මම කියන්නේ හේතුව මේ රට කාටවත් පෞද්ගලික අයිතියක් නැහැ. ලස්සන දේවල් අපි අගය කළ යුතුයි. වටිනා දේවල් තාක්ෂණිකව අපි සොයා බැලිය යුතුයි. අපි ඉලෙමන්ට්ස් එහෙම තියෙනවා ලංකාවේ හයිටෙක් ඉක්විප්මන්ට්ස් වලටම පාවිච්චි කරන්න පුළුවන්. මේ ලංකාවේ නැති දෙයක් නෑ ලක්ෂාන්. හරි ලංකාවේ අපේ ලංකාවේ තියෙන දේවල් වැඩිපුරම දන්නේ කවුද? ඇමරිකන්ස්ලා දන්නවා. චයිනීස්ලා දන්නවා. ඉන්දියන්ස්ලා දන්නවා. රෂියන්ස්ලා දන්නවා. අපි දන්නේ නෑ. අපි ඊට ප්‍රශ්න තියෙනවා ඉස්සෙල්ලා. අපිට කොච්චර දේවල් තියෙනවද? අපි දන්න අල්ලපු ගෙදර එකාගේ සාමාන්‍ය භාර්යාවගේ සිට අසාමාන්‍ය භාර්යාව දක්වා තොරතුරු ටික දන්නවා අපි. නැද්ද? හැබැයි ඇමරිකන්ස්ලා අපි පය ගහලා ඉන්න භූමියේ වටිනාකම දන්නවා. එහෙනම් ඔන්න ඔතන තමයි ශ්‍රී ලාංකිකයට වැරදුන තැන.
අපි නිකන් ජාති බේද ආගම් බේද මේ වෙන් කරගෙන එන ලොකු පිස්සු විකාර නටනටයිද්දි අර මිනිස්සු ඇවිල්ලා පිටින් ඇවිල්ලා මේ ටික අරන් යනවා ඩැහැගෙන යනවා. ඉතින් මම ජාති බේදත් නෑ ආගම් බේදත් නෑ ගණන් ගන්නෙත් නෑ. මොකද ජාතිය ආගම වෙනස් වුණා කියලා ලේවල පාට වෙනස් වෙනවද? කන කෑම වෙනස් වෙනවද? ටොයිලට් එකට ගිහිල්ලා අතාරින දේවල් වල වෙනසක් තියෙනවද? නැහැනේ. ලෙඩේ හැදෙනවම දෙන බෙහෙත වෙනසක් තියෙනවද? මම නම් දැකලා නෑ කොහෙවත්. ICU එකකට හරි කොහේ හරි ඇඩ්මිට් වුණාම සිංහල ඇන්ටිබයොටික් සිංහල බැක්ටීරියා ඔය අපි කල්චර් කරනවා බැක්ටීරියා කල්චර් යන ABST කියලා කරනවා. ඒකේ කොහෙවත් මම දැකලා නැහැ සිංහල බැක්ටීරියාව මුස්ලිම් බැක්ටීරියාව මම දැකලා නැහැ ලක්ෂ මන් දන්නේ ඒක කොහෙද ඒ සඳහන තියෙන්නේ කියලා. ඒ වගේ මම දැකලා නැහැ සිංහල ඇන්ටිබයොටික් සිංහල ඇමොක්සිසිලින් සිංහල ඔග්මෙන්ටින් දෙමළ ඔග්මෙන්ටින් එහෙම එකක් තිබිලා නැහැනේ. මට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මේක කොහෙන්ද වෙන් වෙන්නේ? මේ භාෂාවක් කියලා එකක් අපි දාගෙන ඒකෙන් අපි හැමේ පාටක් කියලා එකක් අපි දාගෙන සංස්කෘතියක් කියලා එකක් අපි පිටින් ඔබාගෙන අපි දන්නේම නැතුව කොහෙන්ද වෙන් වෙලා රෙද්දකින්? සමහර රෙද්දෙන් වෙන් වෙලා තියෙන්නේ. සමහර මේ කතා කරන ටෝන් එකකින් වෙන් වෙලා තියෙන්නේ. හිතන ක්‍රමයේ වෙනස් කරගෙන. නෑ මම දන්නවා ICU එකට ආවට පස්සේ කාන්තාවත් එකයි පිරිමියත් එකයි පොඩි එකත් එකයි ලොක්කත් එකයි ඇමතිත් එකයි ජනාධිපතිත් එකයි හිඟන්නත් එකයි මුස්ලිම් ජාතිකයත් එකයි සිංහල ජාතිකයත් එකයි දෙමළ ජාතිකයත් එකයි කතෝලික ආගමිකයත් එකයි බෞද්ධ ආගමිකයත් එකයි මුස්ලිම් ආගමිකයත් ඉස්ලාම් ආගමිකයත් එකයි ඔක්කොම එකයි. එහෙනම් මේ රටේ වටිනා කියන තොරතුරු අපි දැනගත යුතුයි. අපි මේ අද කතා කරේ කැනබිස් ගැන ගංජා ගැන. ඒක අවභාවිතා කරවලා කරවලාම මේක එපා කරවලා තියෙන මිනිස්සුන්ට. හැබැයි මම කියන්නේ මේක සුවභාවිතයකට ගියොත් යහභාවිතයකට ගියොත් අපිට හරි වටින දේවල් තියෙන රෙස්ට්‍රික්ෂන් දාන්න පුළුවන් අපිට දාලා හරි විදිහට යූස් කරොත් මං හිතනවා අපි සියලු දෙනාට යහපත් තාක්ෂණික ඥානයක් සමග මේ රටේ අභිවෘද්ධියට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා ලක්ෂ්‍යයි. එළඹෙන 21 අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙනවා. අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙනවා. අපි විශ්වාස කරනවා අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙයි කියලා. මේ රටේ හද ගැස්ම දැනෙන මේ රටේ වටිනාකම දැනෙන මිනිස්සෙක් පත් වුණොත් මේ රටේ මිනිස්සුකම් වලට අගයක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ගිහින් එනවා.